අද අපි කතා කරන්නේ මම පාවිච්චි කරන මකන ගැන. ඒත් එක්කම අපි පොඩ්ඩක් බලාගමු මේ මොකද්ද මේ මකනයක් කියන්නේ කියලා. අතීතයේ ඉඳන් මිනිස්සුන්ට ග්‍රැෆයිට් වගේ මැටීරියල්ස් පාවිච්චි කරලා චිත්‍රාන්දිද්දී ඒවා මකන්න ඕන වුණා. ඒ කියන්නේ වර්ධින තැන් ආයෙත් හදා ගන්න ඕන වුණා. ඉතින් ඒ හදා ගැනීම සඳහා මැකීමේ ක්‍රමවේදයක් එහෙමත් නැත්නම් ග්‍රැෆයිට් පාටිකල්ස් අයින් කරන ක්‍රමවේදයක් මිනිස්සුන්ට දැනගන්න ඕන වුණා. ඒ වගේම තමයි ඒ වගේ උපකරණයක් පාවිච්චි කරන්න ඕන වුණා. ඉතින් ඒකට එක එක જાතිය එක්ස්පෙරිමන්ට්ස් කරලා තියෙනවා. පර්ණ චිත්‍ර ශිල්පීන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මුල් කාලන යුගවලදී හොයාගත්තා පර්ණ පාන් වලින් මකන්න පුළුවන් කියලා. ඔන්න ඔතන ඉඳන් තමයි මකනයේ ගමන ආරම්භ වෙන්නේ. පාන් වලින් පස්සේ රබර් වලට මාරු වෙනවා. ඒ කියන්නේ රබර් කිරි අරගෙන වේලෙන්න තියලා එහෙම නැත්නම් අපි කියන ඔට්ටපාලු කියලා ඔට්ටපාලු වලින් මකන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි කාලයත් යද්දිම ඔය ඔට්ටපාලු නරක් වෙනා ඊට පස්සේ මකන්න බැරි වෙනවා. ඒ හේතුන් මත නියමාකාරයෙන් හදාගත්තු රබර් කෑල්ලක් මකනේ විදියට භාවිත කරා. අන්න ඒ නිසාම අදටත් යුරෝප් රටවල්වල ගොඩක් වෙලාවට මකනයට ආමන්ත්‍රණය කරන්නේ රබර් කියලා. ඉරේස කියලා නෙමෙයි. දැන් අපි බලමු මකනයක් අපි පාවිච්චි කරන්නේ ඇයි කියලා. මකනයක් පාවිච්චි කරන්නේ ඇයි කිව්වොත් උත්තර දෙකක් අපිට දෙන්න පුළුවන් අපේ මේ චිත්‍ර ශිල්පය ඇතුළේදී. එකක් තමයි වැරදි නිවැරදි කිරීම වලට. අනිත් එක තමයි වැලියු එක අඩු වැඩි කරගන්න. වැරදි නිවැරදි කිරීම. එහෙම නැත්නම් අපි චිත්‍ර හදද්දී අපිට ඕනෑම වෙලාවක වරදින්න පුළුවන්. හැබැයි මගේ උපදේශ තමයි අපි අඳිද්දී වරදින එක අවම කරගෙන අඳින්න උත්සාහ කරන්න ඕන. මොකද මකන එකෙන් හොඳක් වෙන්නේ නැහැ කඩදාසියට පවා ඩැමේජ් එකක් වෙන්නේ. ඒ වගේම තමයි අපි අඳින මොහොතේදී අපේ තියෙන ෆීලිංගස් අවුට් යන්න පුළුවන්. නිතරම මකමක චිත්‍ර අඳින්න ගියොත්. ඒ නිසා මනා පුහුණුවක් තියාගත්තොත්, ඔයාගේ මසල් මෙමරිස් හොඳට තියාගත්තොත්, ඔයාට පුළුවන් හොඳට අඳින්න. ඒ නිසා මැකීම අවම කරගන්න පුළුවන් නිවැරදි කිරීමත් ලෙස. ඉතින් තව ක්‍රමයක් තමයි මේ වැලියු එක අඩු වැඩි කරගන්න. ගොඩක් වෙලාවට ග්‍රැෆයිට් ඩ්‍රෝවිංස් වලදී එහෙම නැත්නම් චාකෝල් ඩ්‍රෝවිංස් වලදී අපිට ඕන වෙනවා සමහර තැන්වල කල වැලියු එක. එහෙම නැත්නම් වර්ණ අගය කියන එක අඩු වැඩි කරගන්න. අන්න ඒකෙදී අපිට මකනය පාවිච්චි කරන්න පුළුවන් මේ කල වැලියු එක අඩු වැඩි කරගන්න. මම කියන්නේ වැරදි නිවැරදි කිරීම වෙනුවට ඔයාලට පුළුවන් නම් මකනය අර මම පස්සේ කියපු විදිහට වැලියු එක ඇඩ්ජස්ට් කරගන්න පාවිච්චි කරන්න හොඳ ඉම්ප්‍රූවමන්ට් එකක් විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මකනේ පොඩ්ඩක් ඉතිහාස කතාව සහ මකනයක් කියන්නේ මොකක්ද කියලා බලුවනේ. දැන් අපි බලමු මගේ ළඟ තියෙන මකන මොනවද කියලා. ඉතින් අද වැඩසටහනේ හරය වෙලා තියෙන්නේ මේ මගේ ළඟ තියෙන මකන සහ ඒවා මම පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන එක. මෙතෙන්දි මකන වර්ග කිහිපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ හැම මකනකම කාඩ්ස් උඩ දානවා. ඒ කියන්නේ මම දැනට වීඩියෝස් කරලා තියෙන මකන තියෙනවා නම් මේ උඩගින් මම කාඩ් එකක් දාලා තියනනම් ඔයාලට ගිහිල්ලා ඒ කාඩ් එකෙන් ගිහිල්ලා සවිස්තරාත්මක විස්තරයක් බලා ගන්න පුළුවන් මේ මකන සම්බන්ධව. ඒ වගේම තමයි ඒවයි රිවිව්ස් වීඩියෝ තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම ගමු සාමාන්‍ය මකනයක් මම පාවිච්චි කරන මෙන්න මේ මකනේ. සාමාන්‍ය මකනයක් නේ කියලා ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මකනේ. ඔව් මේ අපි පාවිච්චි කරන සාමාන්‍ය මකනේ. මේක තමයි අපි පොඩි කාලේ ඉඳන් පාවිච්චි කරේ මකනයක් විදියට. ඒ කියන්නේ මේ සාමාන්‍ය සුදු පාට මකන, එතකොට එක එක ජාතියේ සුවඳ ගන්න මකන පොඩි කාලේ ඉඳන් අපි පාවිච්චි කරා. ඒ විදිහේ එක මකනයක් තමයි මේක. දැන් මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? දැන් මේ ටිකක් හොඳ මට්ටමේ මකනයක්. ඉතින් 2021 ඉඳන් තාම මම මේ මකනේ පාවිච්චි කරනවා. දැන් මේක 2023 නේ. ඒ වගේම තමයි මේ මකනේ මම තනින් දෙන කපලා මේකේ කෑලි අරගෙන තියෙන්නේ. ඒ අරගෙනත් මම මේක තාම පාවිච්චි කරනවා. මේ මකනේ බ්‍රෑන්ඩ් එක ගැන කිව්වොත් මේ මකනේ සකුරා කියන මකනය රබර් ඉරේස එකක්. ඉතින් මේක රබර් වලින් හදලා තියෙන සම්පූර්ණයෙන්ම. මේ මකනේ තියෙන විශේෂත්වය තමයි මේ මකනේ මැකුවට කළු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඕනම තද තැනක් හරි ලේසියෙන් මකා ගන්න පුළුවන් මේ මකනෙන්. 2021 දී මම මේ මකනේ ගනිද්දී මේක උනේ රුපියල් 300ක් වගේ. හැබැයි දැන් නම් කීයක් වෙනවත් දන්නේ නැහැ. සමහර විට රුපියල් 600ක්වත් වෙනවා ඇති මේ පොඩි මකන කෑල්ල. අපි බලමු මේ ගැන සම්පූර්ණ රිවිව් එකක් ගේන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මේ මකනෙට මම හරි මාසයි මගේ ළඟ තියෙන මකන වලින් මං ආසම මකනේ තමයි මේක. ගොඩක් වෙලාවට මගේ චිත්‍රවල අඩුම වැලියු එක, ඒ කියන්නේ වයිට් ළඟට යනම වැලියු එක මකා ගන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේ මකනේ. ඉතින් ඒ නිසා තමයි මම මේ මකනේ කපලා තියෙන්නේ. කැපුවම මට සියුම් තැනක් වුණත් මේකෙන් මකලා දා ගන්න පුළුවන්. ඒක අපි පැත්තකින් දියලා ඊළඟ මකනෙට යමු. ඊළඟට මම වැඩි වශයෙන්ම පාවිච්චි කරන මකනේ. දැන් මම මෙතෙන්දී ඇත්තටම එන්නේ වැඩි වශයෙන්ම පාවිච්චි කරන
මකනෙත් එක්ක පිළිවල ගන්න එහෙමයි ඉතින් මගේ ළඟ මම ගුලි දෙකකට හදලා තියාගෙන ඉන්නවා මේ මකන දෙක මේ මකන ගැන මම කලින් වීඩියෝ කරලා තියෙනවා ඒ නිසා මම ඒවයි කාඩ්ස් මේ පැත්තෙන් දාන්නම් කාඩ්ස් දාන්න ඉඩමදී වුණොත් අනිවාර්යෙන් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මේ මකන ගැන කරපු වීඩියෝස් ඔයාලට දාලා තියන්නම් වීඩියෝ ලින්ක්ස් ඒවයින් ගිහිල්ලා මගේ පරණ වීඩියෝස් වලට බලන්න පුළුවන්. ඉතින් මේ මකනේට අපි කියන්නේ නීඩඩ් ඉරේස් එක කියලා. ඉතින් මගේ මම වැඩිපුරම පාවිච්චි කරන මකනේ තමයි මේක. දැන් මේක මම වැඩිපුරම ආස කරන මකනය. ඒ වගේම තමයි මේක මම වැඩිපුරම පාවිච්චි කරන මකනය. හේතුව තමයි මේකෙන් 100%ක් මැකෙන්නේ නැහැ. යම්කිසි ප්‍රමාණයක් තමයි මැකෙන්නේ. සාමාන්‍යයෙන් 80%ක් විතර වගේ මකා ගන්න පුළුවන් මේ මකනේ පාවිච්චි කරලා. ඒ වගේම තමයි මේ මකනේ තියෙන විශේෂත්වය මේක අපිට ඕන විදියකට නවල කරලා හදා ගන්න පුළුවන් අපිට සියුම් තනක් අඳිනවා නම් මේ මකනය පාවිච්චි කරලා අපිට මේ මකනය සියුම් තනක් අඳිනවා නම් නෙවෙයි සියුම් තනක් මකනවා අපිට මේ මකනය තුඩක් විදියට මෙහෙම හදා ගන්න පුළුවන් ඊට පස්සේ දිග ඉරක් වගේ මකනවා නම් අපිට මේක බ්ලේඩ් එකක් වගේ මේ විදියට හදා ගන්නත් පුළුවන් එතකොට අපිට ඕන තැන් ටික ඕන විදියකට මකා ගන්න පුළුවන් මේ මකනය පාවිච්චි කරලා අනිත් දේ තමයි මේ මකනෙන් මකද්දී සමහර ලාවට ගොඩක් අතුල් අතුල්ල මකන්න ඕන වෙන්නේ නැහැ මේක තියලා ගත්තනම් ඇති ඒ කියන්නේ අපි කියනවා ඒකට ලිෆ්ට් කරනවා කියලා අපිට චාකෝල් එහෙම නැත්නම් ග්‍රැෆයිට් ලිෆ්ට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් මේ මකනේ ඒ වගේම තමයි දැන් මම චාකෝල් ගැන කිව්වා ප්‍රධාන වශයෙන්ම චාකෝල් මකන්න භාවිතා කරන්නේ මෙන්න මේ මකනෙම තමයි. ඉතින් ඒ වගේ මම මකන කෑලි දෙකක් තියාගෙන ඉන්නවා. එකක් පොඩ්ඩක් ඩාග් ගතිය වැඩි අනිත් එක ඩාග් ගතිය අඩුයි. ඒ කියන්නේ මේක අලුත් කෑල්ලක්. මේක ටිකක් විතර පරණ එකක්. කියන්නේ මකලා මකලා ගොඩක් හාඩ් වෙච්ච මකන කෑල්ලක්. ඉතින් මේ මකනවල තියෙන වැඩේ තමයි ඒක. මේ මකන කවදාවත් ඉවර වෙන්නේ නැහැ. सिद्ध वे एक मे मकने कबधार गील फुली लोडेड तत्वा ईट पे मे मकने हिरावेनवा हिरोना आट पास आए वड़गन्ना मार एक गल गेनवा गल गेहूनाट पास सिखर दाता वे गुड़कला गल गेहूनाट पास ममनांकरण देता मिन्न मेन चुट्ट मेकक कवलांकरण कवलांकर पास आटे दवा वड़कर बुलां एक गवा चाकोल नदीम संधा पमन अर्द දැන් මම උපදේශක් විදියට දෙන්නම් ඔයාලා චාකෝල් ඩ්‍රෝවින්ස් ග්‍රැෆයිට් ඩ්‍රෝවින්ස් කියලා දෙකක් කරනවා නම් ඔයාලට චාකෝල් මකන්න වෙනම නීඩඩ් ඉරේස් එකකුත් ග්‍රැෆයිට් මකන්න තවත් නීඩඩ් ඉරේස් එකකුත් ඔයාලා ළඟ තියාගන්න. මොකද එහෙම වුණොත් තමයි ඔයාලට හොඳට මකන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඔයාලා චාකෝල් මකපු මකනකින් ග්‍රැෆයිට් ඩ්‍රෝවින් නම් මකන්න උත්සාහ කරොත් සමහර විට චාකෝල් ටික ආයෙත් කඩදාසියට එන්න ඉඩ තියෙනවා. එහෙම වෙනවා ගොඩක් වෙලාවට මොකද ඩර්ටි වෙන්න තියෙන ඉඩකට වැඩි අනිත් එක ගොඩාක්ම මකනයක් කළු වෙලා හිර වුණාට පස්සේ පාවිච්චි කරන්න යන්න එපා විශේෂම නීඩඩ් ඉරේස් එකක් පාවිච්චි කරන්න ගියාම වෙන්නේ තනින් තනේ ස්පොට්ස් ඇති වෙනවා ඔයා මකද්දි හරි දැන් මේක තමයි නීඩඩ් ඉරේස් එක ඉතින් ඔයාලට මේක මිලදී ගන්නත් පුළුවන් ඕනම චිත්‍ර බඩු ගන්න තැනකින් ඉතින් මට මේ ගැන ගානක් සඳහන් කරන්න බෑ මේකත් 2022 වගේ ගනිපු මකනයක් ඉතින් ඒ වෙනකොට මම මේක ගත්තේ රුපියල් 250කට වගේ දැන් නම් ඒකට වඩා ඊට වඩා සෑහෙන්න මිල ගණනකින් වැඩි වෙලා ඇති මේ මකනේ සෑහෙන්න වැඩගත් මකනයක් චිත්‍ර ශිල්පියෙක් ළඟ මකනයක් විදියට තියෙන්නම ඕන මකනයක් කියලා තමයි මම නම් හඳුන්වන්නේ ඊට පස්සේ යමු මේ මෑත කාලිනව මගේ ළඟට ආපු සගය ඒ තමයි පෙන්සිල් ඉරේසර්ස් මේ ගැන මම වෙනමම රිවිව් වීඩියෝස් මේ තුනම ගැන මම කරලා තියෙනවා මං ගන්නම් මකනයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ මැකීමේ කටයුත්ත සඳහා පාවිච්චි කරන්න පුළුවන් හොඳ පෙන්සිල් ඉරේස් එකක් තමයි මෙන්න මේ තියෙන්නේ මෙන්න මේක මකනයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් හොඳ පෙන්සිල් ඉරේස් එකක් එතකොට අනිත් මකන විදියට පාවිච්චි කරන්න බෑ කියලාද මම මේ කියන්නේ නෑ පොඩ්ඩක් ඉන්න කතන්දරේ ඉස්සරහට කියනවා මේ ඉරේස් එක සාමාන්‍ය මකනයක් විදියටම මැකෙනවා හැබැයි අර මම පෙන්නපු මෙන්න මේ මකනේ තරම් හොඳට මැකෙන්නේ නැහැ ඉතින් මේකෙන් පුළුවන් අපිට සියුම් තැන් ඒ කියන්නේ මේ මකනෙන් මකද්දී අපි අතින් මකනකොට අපේ අතටම වැහිලා සමහර පොයින්ට්ස් පේන්නේ නැහනේ ඒ පේන්නේ නැති තැන් මේකෙන් අවුමුළු වලට ගෙනියලා මකලා දාන්න අපිට පුළුවන් හරිද ඉතින් ඒ මකණයෙන් කරන්න පුළුවන් ඒක තමයි විශේෂම කාර්යය අනිත් එක සාමාන්‍ය පැන්සලක් උල් කරනවා වගේ උල් කරගෙන යන්න තියෙන්නේ ඉතින් මේක කාලයක් ඇති කොට වෙනවා ඉතින් මේක මම සෑහෙන පාවිච්චි කරලා නිසා තියෙන නිසා තමයි
සෑහෙන පාවිච්චි කරලා තියෙන නිසා තමයි මේක මේ ගානට කොට වෙලා තියෙන්නේ. මේක ඉතින් මම එච්චරම ආස කරන මකනයක් නෙමෙයි. හැබැයි ගොඩක් වෙලාට අහුමුළු මකා ගන්න මේක මම පාවිච්චි කරනවා. මේක ඉතින් ලොකු බ්‍රෑන්ඩ් නේම් එක නැහැ. ස්කෙච් ඉරේසර් පෙන්සිල්ස් කියලා තමයි මේකේ තියෙන්නේ. මේක මම ගත්තේ ගිය අවුරුද්ද විතර. ඒ ගන්නකොට රුපියල් 250ක් වගේ තමයි උනේ. ඊට පස්සේ මම මගේ වැඩවලට පාවිච්චි කරන මකනයක් තියෙනවා ස්ටැඩ්ල මාස් ඉරේසර් කියන එක මේඩ් ඉන් ජර්මනි කියලා ගහලා තියෙනවා. මම මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් මට මේක මකනයක් විදියට, ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳට මකන්න මකනයක් විදියට සෙට් වෙච්ච නැති ඉරේසර් පෙන්සිල් එකක් මේක. මේකේ උඩ ඩස්ට් එක අයින් කරගන්න පොඩි කෑල්ලක් තියෙනවා, පින්සලක් වගේ එකක්. ඉතින් ඒකත් එච්චර ලොකු ක්වොලිටි එකකට හදලා නැහැ. නමුත් මේකෙන් වෙන වැඩක් ගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ හොඳ වැඩක් කරගන්න පුළුවන්. දැන් මේකෙන් මැකෙන වැලියු එක බොහොම අඩුයි. සුදු වෙන්න මැකෙන්නේ නැහැ. අපි සිංහලෙන් කිව්වොත් සුදු වෙන්නම මැකෙන්නේ නැහැ. මේකෙන් පොඩක් අමාරුයි. කුඩු කුඩු ගතියක් වගේ තියෙනවා මකද්දී. ඉතින් මේක හොඳයි අර වයිට් කෙස් ගස් වල. මේ දැන් මගේ මේ කොණ්ඩේ මේ පැත්තේ මේ තියෙන මේ වගේ තැන් මේ වගේ කෙස් ගස් කෑලි අඳින්න, එන වයිටිෂ් ගතිය දෙන්න මේ මකනේ සෑහෙන්න හොඳයි. ඒ කියන්නේ වන් ෂොට් මෙහෙම මැකෙනවා ඒ වැලියු එක ඇතුලේ. ඉතින් ඊට වඩා සුදු වෙන්න මකන්න බෑ මේකෙන්. හරිද? ඉතින් මේක එහෙම ගත්තොත් මේක ඒ වැඩේට හොඳයි. ඒ කියන්නේ කොණ්ඩේ අඳින්න, සමහර හයිලයිට්ස් වර්ග අඳින්න, ඒ වගේ ඒවා අඳින්න, එහෙම නැත්නම් මකන්න, මේ මැකීමේ කටයුත්තට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ඒ වගේ වැඩකට හොඳ මකනයක්. හැබැයි මකනයක් විදියට, ඒ කියන්නේ ඔයාට හොඳටම සුදු වෙන්න මකන්න නම් මට මේක රෙකමන්ඩ් කරන්න බෑ. ශිල්පීය ක්‍රමයකට භාවිත කරන්න හොඳයි. හරි. ඊළඟට මම පාවිච්චි කරන එකක් තමයි මෙන්න මේ මොන්ට්මාර්ට් ඉරේසර් පෙන්සිල් එක. මොන්ට්මාර්ට් එක හරියට නිකන් මේ දෙකම එක වගේ, පාට විතරයි වෙනස්. හැසිරෙන්නෙත් එක විදියකට. හැබැයි මොන්ට්මාර්ට් එක හරියට මෙන්න මේ දෙකේ එකතුවක් වගේ. ඒ කියන්නේ මං කිව්ව අර මන් ටිකක් ආසාවෙන් පාවිච්චි කරන ඉරේසර් පෙන්සිල් එකයි ස්ටැඩ්ල එකයි ගත්තොත් ඒ දෙකේ එකතුවක් වගේ. ඒ දෙකේම තියෙන කැරක්ටරිස්ටික් මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේකත් මම ගොඩක් වෙලාවට ඔය කොණ්ඩේ වගේ තැන් වල හයිලයිට්ස් අඳින්න, මේක හයිලයිට්ස් මකලා දාන්න මේක පාවිච්චි කරනවා. වන් ෂොට් මකා ගන්න පුළුවන් නිසා. ඊට පස්සේ මගේ මැකීමේ කටයුත්තට මෑතකම එකතු වෙච්ච සගය තමයි මේ තියෙන්නේ ටොම්බෝ මොනෝ සීරෝ ඉරේසර් එක. එහෙම නැත්නම් මේවට අපි කියනවා මෙකනිකල් ඉරේසර්ස් කියලා. ඉතින් මෙකනිකල් ඉරේසර් තමයි මේවයි හරි නම. ටොම්බෝ මොනෝ සීරෝ ඉරේසර් කියන්නේ සන්නාම නාමය සහ ඊටම් මේක හඳුන්වන්න තියෙන නම. ටොම්බෝ කියන ආයතනයෙන් තමයි මේ මොනෝ සීරෝ කියන ඉරේසර් එන්නේ. ඉතින් මේක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරලා දෙනවා. ඉතින් මේකත් හොඳ මකනයක්. අස්සවල ටික මකා ගන්න එහෙම හොඳයි. ඉතින් මට මගේ ෆීල් එක හැටියට මට මේක එච්චර පාවිච්චි වෙන්නේ නැහැ. මොකද අර ඒ වයින් මට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ මම මේක. මේක පාවිච්චි කරන නිසා ගොඩක් වෙලාවට මේක ලොකුවටම පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි පාවිච්චි වෙන්නේ නැතුවමත් නෙවෙයි. මොකද මේකේ මැකීමේ හැකියාව ගොඩක් වැඩි. අනිත් ඉරේසර් පෙන්සිල්ස් වලට වඩා හොඳට මේක මැකෙනවා. ඉතින් අනික මේක ජපාන් ප්‍රොඩක්ට් එකක් නිසා අපිට ඒක පිළිගන්න පුළුවන්. මොකද මෙන්න මේ මකනේ මම මුලින්ම මේ පාවිච්චි කරපු වෙන මේ මකනේ, මේ සකුරා මකනේ. මේකත් ජපානයේ හදපු එකක්. මේක තමයි මම මෙච්චර කාලයකට පාවිච්චි කරලා තියෙන හොඳම රබර් ඉරේසර් එක. හොඳම රබර් ඉරේසර් එක. තව එකක් මම ඉංගා ගන්න ඕන. අහලා බලන්න ඕන මේව තියෙනවද කියලා. මේව තිබුණොත් හොඳයි, මගේ වාසනාව. ඉතින් මකනයක් විදියට ගන්නවා නම් මෙන්න මකනේ අරගෙන බලන්න. මෙහෙමයි ඉතින්. ඔයා චිත්‍රකරණයට අලුත් නම් ඔයා එහෙම්මම මකනයකට එෆෝඩ් කරන්න බැරි නම් මේ වගේ ඉතින් ගන්න ඕනේ නැහැ. මේ වගේ ඉරේසර් පෙන්සිල්ස් උනත් ඔයා මුලින්ම චිත්‍ර අඳින්න එනවා නම් එහෙම ගන්න උවමනාවක් නැහැ. මමත් මෑතක් වෙනකම් මෙන්න මේ මකනේ කප කප තමයි පාවිච්චි කරේ. තාමත් මේක කපනවා. මොකද මේකේ මැකීමේ හැකියාව වැඩි. දැන් තව දෙයක් මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි මකනයක් නොවන දෙයක් මම මැකීමේ කාර්යයකට පාවිච්චි කරනවා. ඒ තමයි මෙන්න මේවා. මොනවද මේ? මේ තමයි ටිෂු පේපර්ස්. ටිෂු පේපර්ස්, එහෙම නැත්නම් සර්වියට් පේපර්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. කිචන් ටවල්ස් පාවිච්චි කරන්න පුළුවන්. වැඩිපුර තියෙන ග්‍රැෆයිට් ලේයර්ස් අයින් කරලා දාන්න. එහෙම නැත්නම් යම් කිසි තැනක වැලියු එකක් වැඩිපුර තියෙනවා නම් අපිට මෙන්න මේ වගේ පොඩි ගුලියක් හදලා එතනින් චුට්ටක් අතුල්ලපු ගමන් අර ගොඩාක් වැඩිපුර ආපු වැලියු එක අපිට ස්ට්‍රෙන්ත් එක අඩු කරගන්න පුළුවන්.
මෙන්න මේ ටිෂු පේපර්ස් පාවිච්චි කරලා. ඒක ටිප්පයක් විදියට කිව්වේ. ඒක මකනයක් නෙමෙයි හැබැයි ලිෆ්ට් කරන්න මකනයක් විදියට වැඩ කරන එකක්. මේව නම් තිව්වොත් ඇති. හරි. තව අමතර කාරණාවක් තියෙනවා මෙන්න මේ දෙක ගැන කියන්න. ඒ තමයි මෙන්න මේ මේක ඔයාලට පේනවා මේක ටිකක් ලා පාටයි මේක ටිකක් තද පාටයි. මේ තද පාටට තියෙන එකේ මැකීමේ හැකියාව අඩුයි. මේ ලා පාටට තියෙන එකේ මැකීමේ හැකියාව වැඩි. මොකද මේක අලුත් එකක්. මේක දැන් ලෝඩඩ් තත්ත්වයට එන ගමන් තියෙන්නේ. මේක ලෝඩ් වෙලා නැහැ. ඒ නිසා අපිට ගොඩාක් ලොකු වටම වැලියු එක අඩු කරගන්න ඕන නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ ලා පාට මකනේ අලුත් මකනේ පරණ මකන කෑල්ල පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට පොඩ්ඩක් වගේ වැලියු එක අඩු කරගන්න. මේවා තමයි මගේ ළඟ තියෙන මකන. දැන් අපි බලමු මේවට ආදේශක තියෙනවද පාවිච්චි කරන්න කියලා. මෙන්න මේ නීඩ ඉරේසර්ස් හොයාගන්න අමාරු නම් ඔයාලට පොඩි ආදේශකයක් තියෙනවා මේවට පාවිච්චි කරන්න. ගොඩක් දෙනෙක් අහලා තියෙ Blue Tacks. Blue Tacks කියලා කියන්නේ කාර්යාලවල සමහර නෝට්ස් මතක තියාගන්න චූටි ගම් එකක් වගේ කොටසක් තියෙනවා අලවලා ඒකත් එක්ක කඩදාසි අලවලා තැන් තැන් වල ගහලා තියන්න පුළුවන්. ඔය කාර්යාල භාවිතයන් වලට තමයි ඔය පාවිච්චි කරන්නේ. ස්ටේෂනරිස් විදියට පාවිච්චි කරන්නේ. ඉතින් ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ නීඩ ඉරේස එක වෙනුවට සමහරුනම් කියලා තියෙනවා මේ නීඩ ඉරේස එකටත් වඩා හොඳට මැකෙනවා කියලා. හැබැයි Blue Tacks එකට වඩා හොඳට මේක සමහර තැන්වලදී perform කරනවා. ඒ නිසා මම Blue Tacks පාවිච්චි කරන්නේ නැහැ. මේක විතරයි පාවිච්චි කරන්නේ. මම දාපු වීඩියෝ එකකටත් එම කියලා දුන්නා Blue Tacks පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඇත්තටම පුළුවන් පාවිච්චි කරන්න. පාවිච්චි කරන කට්ටියත් ඉන්නවා මම දන්නවා. ආදේශකයක් විදියට ඒක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මීට වඩා ගානත් අඩු වේවි. දැන් මේ ඉරේස පෙන්සිල්ස්, මෙකනිකල් ඉරේසර්ස් වෙනුවට නම් ඔයාලට සාමාන්‍ය මකන කෑල්ලක් කපලා දාලා පාවිච්චි කරන්න පුළුවන්. මම කලිනුත් කිව්වා. කලින් කියපු එකම තමයි මේ නැවත කියන්නේ මාතෘකාව ඇතුලේ. එහෙම වුණොත් ඔයාගේ සල්ලි සාමාන්‍යයෙන් ඉතුරු කරගන්න පුළුවන්. වැඩ දෙකක් කරලා කීපයක් කරලා ඒ එන මුදලින් ඔයාලට පුළුවන් අලුත් දේවල් try කරලා බලන්න. ඉතින් මීටත් වඩා මකන වර්ග තියෙනවා. මෙකනිකල් ඉරේසර්ස් වලට අමතරව මෝටරයිස්ඩ් ඉරේසර්ස් තියෙනවා. ඒ කියන්නේ මෝටරයකින් කරකැවෙන තියාගෙන ඉන්න විතරයි ඕනේ මැකෙනවා. ඉතින් ඒ වගේ ඉරේසර්ස් එමත් තියෙනවා. ඉතින් මට නම් උවමනා වෙන්නේ නැහැ තාම ඕවා. ඒ නිසා මම තාම ওই වගේ දේවල් අරගෙන බලල නැහැ. කවුරු හරි ඉතින් ස්පොන්සර් කරොත් ඉතින් අරගෙන බලල ඔයාලට ගේන්නම්. ඒක වෙනම කතාවක්. ඒ වුණාට මට නම් එච්චර ලොකු වැදගත් දෙයක් නෙමෙයි. මොලේ තියෙන කෙනෙක්ට පොඩ්ඩක් ඉරේස මෝටරයිස්ඩ් ඉරේස එකක් ඔයාලට හදා ගන්නත් බැරි කමක් නැහැ. ඊළඟ එක මගේ ළඟ තියෙන විශේෂම මකන ටික විතරයි මම ඔයාලට ගෙනල්ලා පෙන්නුවේ. දැන් එන ප්‍රශ්නේ තමයි අපිට මකනයක් නැතුව චිත්‍ර අඳින්න බැරිද? මකනයක් නැතුව චිත්‍ර අඳින්න පුළුවන්. ඉස්සර මිනිස්සු මකන නැතුව චිත්‍ර අඳා. දැනුම් කට්ටේ මකන නැතුව චිත්‍ර අඳිනවා. ඔයාලා අහලා ඇති pen and ink drawings ගැන. Pen and ink drawings වල අපි මැකීමක් කරන්නේ නැහැ. කෙලින්ම අඳින එක තමයි වෙන්නේ. මොකද එතෙන්දී වැලියු අඩු වැඩි කරන්නේ හැච් ඕ ක්‍රොස් හැච් වගේ මෙතඩ් වලින්. එතකොට එතෙන්දී අපි වර්ණ ඩ්‍රයි මීඩියම් එකක තියෙන වර්ණ විදියට ස්ප්‍රෙඩ් කිරීමක් සිද්ධ කරන්නේ නැති නිසා අපි මකන භාවිතා කිරීමක් කරන්නේ නැහැ. ඒ නිසා ඔයාලා හොඳට මතක තියාගන්න චිත්‍ර අඳින්න මකනයක් ඕනම නැහැ. මකනයක් ඕන වෙන්නේ චිත්‍රයක් මකන්න. ඒ වගේම තමයි වැරද්දක් ලේසියෙන් නිවැරදි කරගන්න වගේ දෙයකට තමයි අපි මකනයක් කියලා එකක් පාවිච්චි කරන්නේ. එනිසා මකන මත යැපෙන්න එපා. අනිත් දේ තමයි දැන් මම මෙච්චර මකන ගොඩක් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මම මේව පාවිච්චි කරනවා කියලා ඔයාලා හැමෝම මගෙන් යමක් ඉගෙන ගන්නවා නම් ඒ ඔයාලා මම පාවිච්චි කරන පළියට මේව පාවිච්චි කරන්න එපා. try කරලා බැලුවට කමන්න එකක් දෙයක් අරගෙන. ඉතින් සමහර විට මේ මම පාවිච්චි කරන සමහර මකන වර්ග ඔයාට සෙට් නොවි තියෙන්න පුළුවන්. ඒක තමයි. ශිල්පියාගෙන් ශිල්පියාට තමයි සමහර මකන වර්ග භාවිතා වෙන්නේ. ඒකනේ මම මෝටරයිස්ඩ් ඉරේස එකක් පාවිච්චි කරන්නේ නැත්තේ. ඒ කියන්නේ මෝටරයකින් අර කරකැවෙන ඉරේස එක පාවිච්චි කරන්නේ නැත්දී මට ඒක එච්චර වමනාවක් නැති නිසා දැන් ගොඩක් වෙලාවට දැන් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන මෙන්න මේ මොනෝසිරෝ ඉරේස එකත් මම වැඩිය පාවිච්චි කරන්නේ නැහැ මගේ ළඟ තිබුණාට. මොකද ඒකෙන් කරන්න ඕන වැඩ මම ගොඩක් වෙලාවට වෙන වෙන ක්‍රම වලින් කරනවා. මොකද මම ඒ ක්‍රම වලට පුරුදු වෙලා තියෙනවා. ශිල්පියාගෙන් ශිල්පියාට තමා භාවිතා කරන සමහර උපකරණ වෙනස් වෙනවා. ඒ වගේම තමයි මේ මකන කියන එකත් ඒත් එක්කම වෙනස් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. කෙනෙක් ගත්ත පළියට ගන්නත් එපා. කෙනෙක් කරපු පළියට කරන්නත් එපා. ඔයා කරලා පොඩ්ඩක් බලලා ඊට පස්සේ බලන්න මේ දේවල් ඔයාට ගැලපෙනවද කියලා. ශ්‍රී ලංකාවෙන් බිහි වෙච්ච ජේෂ්ඨ චිත්‍ර ශිල්පී කියනවා වසන්ත ශ්‍රීනාත් කුරුකුළු සූර්ය කියලා. ඉතින් එයා අලුතෙන් YouTube channel එකක් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ YouTube channel එකට ගිහිල්ලා ඒකේ තියෙන videos බලන්න. ඒ වගේම තමයි ඔක්කොම යන වැඩ ටික fully free hand විදියට යන වැඩ ටිකක් තියෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් friendly විදියට යන වැඩ ටිකක් තියෙන්නේ. ඉතින් ඔයාලට ගිහිල්ලා ඒ time lapse videos එහෙම තියෙනවා. ඒවා බලන්න පුළුවන්. බලලා support එකක් විදියට යාට subscribe එකකුත් දාලා
දෙන්න. ඉතින් ඒක මම දැනුවත් කරන්නේ මොකද ලංකාවෙන් බිහි වෙලා තියෙන ජේෂ්ඨ චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම තමයි අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙක් නිසා. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් ඔයාලට ගුරුහුරුකම් ගන්න පුළුවන් එයාලගේ මේ වීඩියෝස් බලලා එතකොට ඔයාලගේ ස්කිල්ස් තුත් ඩෙවලොප් වෙන්න බලපානවා. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා subscribe කරලා bell notification එක ඕල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකෙන් notify වෙන්න නිසා බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මේ මකන එහෙම නැත්නම් තව වෙනත් ඕනෑම දෙයක් ගැන ගැටලුවක් තියෙනවා නම් පළයා comment box එකක් තියෙනවා. ඒ comment box එකේ comment එකක් දාන්න මම ඒ उत्तर वीडियो हेम लिंक मम पल डिस्क्रिप्शन बला पुलवा पोडक् मगे मेचर कल वीडियो मेनमे कैमरा पोडक्तर डेमेज मम इतर वीडियो गेन बेरी मारे मम्मी हरियट मन हर खरा मेकिंग समहार समहार वीडियो मगे मोबाइल फोन शूट के क्वालिटी पड़ी ड्रॉपी मैं बला उपरी